විශේෂයෙන්ම දැන් ජනතාවට අලුත්ම ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙමින් තිබෙනවා. විශේෂ මේ සතිය තුළ දැන් සාකච්ඡාවෙන් පවතිනවා ලංකාව විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි කරන්න. විශේෂයෙන්ම කිරිපිටි මිල වැඩි වුණා වගේ, විශේෂයෙන්ම ගෑස් මිල වැඩි වුණා වගේ, සිමෙන්ති කොට්ටක මිල අධික ලෙස වැඩි වුණා වගේම විදුලි බිලත් වැඩි කරන්න යෝජිත වෙලා තිබෙන්නේ. මෙච්චර කාලයක් වෙච්ච සියලුම පාඩු මේ රටේ විදුලි පාරිභෝගික කර මතේ පටවන්න ඉතා දැවැන්ත විදුලි බිලක් වැඩි කිරීම සඳහා සාකච්ඡාවක් පවතිනවා. විශේෂයෙන්ම අපේ විදුලි බල මණ්ඩලයේ වෘත්ත සමිතියක් විදියට අපි අපේ අප්‍රසාද විරෝධය පළ කරනවා. විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි වෙන්න ඕනයි කියලා කියන අයට අපි අහන්නේ ඊට කලින් මේ රටේ ජනාධිපතිවරයා කිව්ව පරිදි මැති ඇමතිතුරු තමන්ගේ පහසුකම් ටික කප්පාදු කර ගන්න ඕන. ජනතාව දෙස් දෙවල් දෙනවා පොලිමේ ඉඳගෙන, අපි පොලිමේ ඉන්නවා, මැති ඇමතිතුරු පොලිමේ ඉන්නේ તો තෙල් ටික ගහ ගන්නවා කියලා. එම රටට මේ පාලකෝ විදුලි බිල වැඩි කරන්න කලින් පෙන්වන්න ඕන. විදුලි බල මණ්ඩලය ඇතුළේ තියෙන නාස්තිය, විදුලි බල අමාත්‍යාංශයෙන් කරන නාස්තිය, ඒවා අවම කළා රටේ පාලකයෝ තමන් යම් කැපකිරීමක් කරලා මේක පෙන්වන. එහෙම නැහැ. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය අසමත් වෙලා තිබෙනවා. මේ රටේ සාමාන්‍ය ජනයාගේ ඉතා සොච්චන් විදුලි බිල ගෙවන්න බැරුණොත් කපන්න. හැබැයි පෞද්ගලික කාලේ දිගින් දිගටම අපි පෙන්වලා දුන්නා විදුලි බල මණ්ඩලය මෙරටේ මැති ඇමතිවරුන්ගේ හිඟ මුදල් අය කර ගැනීම කටයුතු කරන්නේ නැහැ. ඒ සඳහා ආයාචන අභියාචන ඉදිරිපත් කරමින් තිබෙනවා. අපි මාධ්‍ය වලින් රට හිතලා කරා පස්සේ යම් ප්‍රමාණයක් ඇතම්ම ගෙවලා තිබෙනවා. විශේෂම ගත්තොත් ලක්ෂ 5කට ආසන්න විදුලි බිලක් තිබෙනවා. ගත්තොත් එහෙම ජනාධිපතිවරයාගේ පෞද්ගල නිවසේ කාල්ටන් නිවසේ විදුලි බිල තියෙනවා ලක්ෂ 5කට වැඩිය. එතුමි විශේෂම ජනාධිපති ආර්යාවගේ නමින් ඒව ගෙවන්නේ නැහැ. ඒතර මේ එවැනි වටපිටාවක මේ රටේ අහිංසක ජනයාගේ විදුලි බිල වැඩි කරන්න යනවා අධික ලෙස. මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. අපි දන්නවා අද කිරිපිටි පැකට් එකේ මිලයි සිමෙන්ති කොට්ටේ මිලයි සමාන වෙලා තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් මේ වරකට සාකච්ඡාව සංවාදයක් යනවා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදල බිලියන 72කට වැඩි ප්‍රමාණයක්, බිලියන 72ක් 100ට ආසන්න ප්‍රමාණයක් සේවකයන්ගේ අර්ථසාධක අරමුදල පවත්වාගෙන යන විදුලි බල මණ්ඩලය ඇතුලේ. අද විදුලි බල මණ්ඩලය කොයිතරම් බංකොලොත් කරලා තියෙනවද කියලා කියනවා නම් බංකොලොත් වෙලා නෙමෙයි බංකොලොත් කරලා තියෙනවද කියලා කියනවා නම් ලබන මාසයේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට බැටුම් ගෙවන්න පුළුවන් කමක් නැහැ කියන තැනට අද විදුලි බල මණ්ඩලය පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 2021 වසරේ සේවකයෝ ඉතිරි කරගත් නිවාඩු වෙනුවෙන් ගෙවන වෛද්‍ය ආධාර දිරිදීමනාව ගෙවන්න බැරි තැනට පත් වෙලා තිබෙනවා. මෙන්න මේ වටපිටාවක තමයි අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ ලේ දහඩිය කැප කළා තමන් විස්රාම යනකොට අරන් යන තියෙන අර්ථසාධක අරමුදලට ආණ්ඩුව කෙලහලමින් ඉන්නවයි කියලා. අපි ආණ්ඩුවට කියනවා මේ තොරතුරු සත්‍ය නම් ආණ්ඩුව ලොකුම ඇන ගැනීමක් ඇන ගන්නවා සේවකයන්ගේ අර්ථසාධක අරමුදලට තියන්න ආවොත්. මොකද අද විදුලි බල මණ්ඩලයට ගෙවල් වලට ගිහිල්ලා බිල වැඩි කරනව නෙමෙයි, වැඩි කරපු බිල ලිඛිතව දෙන්න පුළුවන් කමක් නැහැ. කටින් කියලා යනවා ගෙවල් වලට ගිහිල්ලා ඔබේ විදුලි බිල මෙච්චර ගාණක් කොළ කෑල්ලක ලියාගෙන ගිහිල්ලා පරණ බිලක account නම්බරයට විදුලි බල මණ්ඩලේ බිල ගෙවන්න කියලා. විදුලි බිල print කරගන්න මුද්‍රණය කරගන්න බැරි තැනට විදුලි බල මණ්ඩලේ ඇදගෙන වැටලා තිනවා, රට ඇදගෙන වැටලා තිනවා. අපි දැක්ක පෞගිය කාලේ වාරච්චනේ කඩදාසි කම්මල අන්නබෙර ගහලා විවෘත කළා. හැබැයි කෝ කඩදාසි නෑ, එක මුද්‍රණය කරගන්න බෑ. එසා හැම පැත්තකින්ම බරපතල වැටීමක් තිබෙනවා. පසුගිය 5 වෙනිදා පැහැදිලිවම කිව්වා 5 වෙනිදා පස්සේ විදුලිය කප්පාදු කරන්නේ නෑ. අවශ්‍ය කරන තෙල් ටික කංජල් තෙල් ටික විදුලි බල මණ්ඩලයට දෙනවා, දැවි තෙල්, නැප්තා, ඒ වගේම ඩීසල් ටික දෙනවා කියලා කිව්වා. හැබැයි දැන් තාමත් කප්පාදු යනවා. මහජන පුතා කොමිසම කිව්වා විදුලි බල මණ්ඩලේ කොයිතරම් ඉල්ලා සිටියත් අපි ඒගොල්ලන්ට දෙන්නේ නැහැ කියලා. දැන් මහජන පුතා කොමිසම විදුලිය කප්පාදු කරනවා විතරක් නෙමෙයි විදුලි බිල වැඩි කරන්නත් අවසර දීලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම නඩත්තු කරන්න කෝටි ගාණක් මාසිකට වැය කරනවා ලංකා විදුලි බල මණ්ඩලය. අපි කියනවා මහජන උපයෝගිතා කොමිසම වහන්න විදුලි බල මණ්ඩලයට පරස්පර අදහස් ප්‍රකාශ කරන්න මාධ්‍ය ප්‍රකාශකේ ප්‍රකාශ බවට පත් වෙන්න නම් උපයෝගිතා කොමිසමක් අවශ්‍ය නැහැ. ඒකේ කිසිම උපයෝගිතාවයකුත් නැහැ. ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන් ජනතාව වෙනුවෙන් පෙනීසෙන කොමිසමකුත් නෙමෙයි. ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් වලින් නඩත්තු වෙන මහජන පුතා කොමිසම වහන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියා දෙනවා. එසා මහජන පුතා කොමිසම රටේ ජනතාවගේ මේ විදුලි බල සේවාවත් නියාමනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් හුදු රගපෑමක් විතරක් කරන ආයතනයක් සූදුවලිය බවට පත් වෙලා තියෙනවා ජනතාවගේ මුදල් වලින් නඩත්තු කරන නිසා. අද ජනතාවට වෙන්නට සියල්ල සිදු වෙලා ඉවරයි. ඒ නිසා විදුලි බල මණ්ඩලය විශේෂයෙන්ම තිබෙනවා බරපතල අනුතුරු කමිටුවේ අපි දන්නවා කර්මාන්තවලට ආර්ථිකයට ඍජු ලෙස බලපෑමක් කරන්න පුළුවන් ආයතනයක් විදුලි බල මණ්ඩලයට විදුලි දෙන්න බැරි තැනටපත් වෙලා තිනවා. තමන්ගේ සේවකෙන් වැටුප් ගෙවා ගන්න බැරි තැනට ඒගොල්ලෝ දීමුනා ටික ගෙවා ගන්න බැරි තැනටපත් වෙලා තිනවා. ඒකනේ වක් කියන්නේ විදුලි බල මණ්ඩලයේ සේවකෝ නෙමෙයි. සේවකෝ දිවාරෑ නිදි මරාගෙන රට වෙනුවෙන් වැඩ කරද්දී රටේ පාලකයෝ ගත්ත අමන තීන්දුව තීරණ වැරදි ආර්ථික ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලයට බඩපත් වෙලා තිබෙන්නේ. මේ ආයතනෙත් රටත් බංකොලොත් වෙච්ච එක. එසා රට බංකොලොත් වෙච්ච තැනක විදුලි බල මණ්ඩල කියන ආයතනය විතර බේරෙන්න පුළුවන් කමක් නැහැ. එසා ඒ සියල්ල විදුලි බල මණ්ඩලෙත් එක්කම තමයි දැන් අද මේ මහා විනාශයට ගොදුරු වෙමින් පවතින්නේ. එසා ඉදිරියේදී අපේ සැකයක් පවතිනවා විශේෂයෙන්ම මේ වෙනකොට සුනිත්‍ය බලශක්තිය ගැන මහා පුරාජේරු කතාවක් කතා කළ ජනාධිපතිවරයා. සුනිත්‍ය බලශක්තිය ගැන 70%කින් පුනර්ජනීය බලශක්තිය වර්ධනය කරන්න කියලා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා 2030 වෙනකොට. හැබැයි දැන් සාම්පෝර් නයනතිව් වගේ දූපත් ඉන්දියාවට ලියලා දීලා තියෙන්නේ. අපි ආණ්ඩුව අභියෝගයක් කරනවා දිගින් දිගට අපි අභියෝග කළා කරුණාකරලා ඉන්දියාවත් එක්ක සූර්යතාප බලාගාර සුලම් බලාගාර ඉදිකිරීම සඳහා ඉන්දියාවට දීලා තිබෙන සම්පූර්ණ නෛතික බලය ගිවිසුම් අරා මේ ගිවිසුම් වල අන්තර්ගතය කුමක්ද කියලා කියන්නේ කියලා අපේ රටට උඩින් පායන ඉර අපට ඉතාමත් අඩු වියදම් වලින් සූර්ය බලශක්ති බලාගාරයක් එහෙම නැත්නම් සුලම් බලාගාර ඉදිකරන්න තියෙන අවශ්‍ය හැකියාව ගිවිසුම් මගින් ඉන්දියාවට දීලා තිබෙනවා. රටේ ජනතාව කවුරුවක්වත් දන්නේ නැහැ මේ ගිවිසුම් වල අන්තර්ගතය කුමක්ද කියලා. ඒ නිසා අපිට ලොකු සැකයක් තිබෙනවා. එක පැත්තකින් ඇමරිකාවට LNG බලාගාර ඉදිකිරීමේ කටයුතු දීලා තියෙනවා. ඇමරිකාව පසුගිය දා රජයට ස්තුති කළා. මේ නඩු සම්පූර්ණයෙන්ම අහක දැම්මා. ඒ අනුව නුදුරේදීම ඔවුන් ලංකාව තුළ LNG බලාගාර ඉදිකරනවා කියලා කියනවා. අනිත් පැත්තෙන් සුනිත්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිකිරීම් කටයුතු ඉන්දියාවට දීලා තිබෙනවා. අද අපි පහුගිය කාලේ කිව්ව අනාවැකිය සාර්ථක කරලා තිබෙනවා. ඉන්දියාවෙන් තෙල් නැව් එනකන් අපිට බලන් ඉන්න වෙලා තියෙනවා. තෙල් සාර්ථකතාව දැන් පැත්තකට වැල්ලා නන්නත්තර කරලා තිබෙනවා. ඉන්දියන් නැව් එනකන් අපිට බලාගෙන ඉන්න තිබෙනවා. ඩොලර් මිලියන ගණනක් දෙනවා. ඒකෙන් 75%ක් ඉන්දියන් බඩු ඉන්දියන් තෙල් මිලදී ගන්න බල ගන්නවා. මෙවැනි වටපිටාවක බලශක්ති ක්ෂේත්‍රයේ තෙල් සහ විදුලි බල මණ්ඩලයේ හාන්සි ගන්නවා කියන කහන දෙයක් නැහැ. එක පැත්තකින් ඇමරිකාවට අනිත් පැත්තෙන් ඉන්දියාවට මේ ක්ෂේත්‍රය නතු කරලා විනාශ කරලා මෙරටේ පාලකෝ වැඩි ඈතක් නැහැ. එළි වෙනකොට ලංකාවෙන් පැන තමගේ මව් රටවල් වලට යයි. රටේ ජනතාවට මේ රටේ කිරි කඳුලක් නැතුව මේ රටේ ජනතාවට ගෑස් ටිකක් නැතුව අද ජනතාව මහපාරේ මැරලා වැටෙනවා. ගෑස් පොලිමේ තෙල් පොලිම් වල රට ඉබාගාතයන් තත්ත්වයටපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට සැකයක් තිබෙනවා මැයි මාසයේ වෙසක් මාසයේ මේ රටේ ජනතාවට අඳුරේ සමානන්න වෙයි කියන කාරණේ තමයි අපිට කියන්න තිබෙන්නේ.